දසන කාන්ති චූර්ණයේ සහිත ලිව ආයිෂ් දන්තාලේපය තත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි රටපුරා රෝහල්වල බරපතල ඖෂධ හිඟයක් ඇති බවට අද දිනට අවස්ථා රැසකදී තොරතුරු වාර්තා වුණා සෞඛ්‍ය අමාත්‍ය කිහිලිය රමුක්කල්ල මහතා ඊයේ පැවසුවේ ඖෂධ සඳහා අවශ්‍ය මුදල් වෙන්ව තිබියදී ඖෂධ හිඟයක් ඇති වුවහොත් එහි වගකීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ අංශ භාරගත යුතු බවයි මිනිසුන්ට ඉස්පිරිතාල වලට කියන්න බෑ කිහිල්ලා බඩු නැහැ කියලා අරක නැහැ මේක නැහැ ට්‍රෙෂරි එකෙන් මේක ආවෙ නැහැ කියලා බැයි නම් කියන්න කරුණා කරලා මෙවන් පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඖෂධ හිඟය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. ඩොලර් ප්‍රශ්නේ එක්තරා දුරකට මේ සැපයම් කරුවන්ට බලපෑවා. ඍජුවම ඖෂධ සැපේන අය අපි මේගොල්ලෝ කියන දේශීය නිෂ්පාදකයෝ කියලා. ඒ අයට මේ ප්‍රශ්නේ මේ විදිහටම බලපානවා. අපට අනපේක්ෂිත තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙන්නේ අපේ සැපයම් වල යම් කැළඹිලි ස්වරූපයක් ඇති වෙලා තියෙනවා. අපට ලැබෙන බෙහෙත් ටික තමයි අපි කලමනාකරණය කරන්න වෙන්නේ. එතකොට අපිට වෙනදා වගේම සමහරලාට යවන්න බැරි වෙනවා. සමහරලාට මදිපාඩුකම් වෙනවා. හොස්පිටල් අධ්‍යක්ෂකවරුන්ට අපිව සම්බන්ධ කරනන්ට 1999 කියලා අපි අංකයක් තියෙනවා. ඖෂධයක කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එතෙන්ද යොමු කරන්න පුළුවන්. ඒකට පිළිතුරක් ලැබෙනවමයි. නමුත් මේ පිළිතුර කියන්නේ ඖෂධය ලබා දෙනවා කියන එකම නෙවෙයි. ඖෂධ එක එක ක්‍රම මාර්ගෙන් ඒකට ලබා දෙන්න අපි උත්සාහ කරනවා. අපි ඇත්තටම කිව්වොත් මේක පොඩි ආපදාවක් වගේ එහෙම ස්වරූපයකට පේනවා. 100%ක් මේ දේවල් ඉෂ්ට කරගන්න බැරි වෙන අවස්ථා අපි දකිනවා. අපිට අයවැය ලේඛනයේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. ඖෂධ සඳහා 2023 වර්ෂයට 2022 වර්ෂයට මේ භාණ්ඩාගාරයේ මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම තුලින් අපි ඒ අවශ්‍ය මිලදී ගැනීම කරගෙන ඖෂධ සැපීමේ ක්‍රියාවලිය අඛණ්ඩව කරනවා. පෞගිය කාල පරිච්ඡේදවල ඇනෝන් කරලා ඖෂධ මේ වෙනකොට මධ්‍යම ඖෂධ ගබඩාවට අපි ලැබෙමින් පවතින කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන සමග අද එක්වමින් පැවසුවේ වත්මන් ඖෂධ හිඟයට හේතුව වී ඇත්තේ සෞඛ්‍ය ආංශයේ අකාර්යක්ෂමතාවය බවයි. ඖෂධ අනුම් කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශ තිබුණා වෛද්‍ය සැපීම් අංශයේ ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කියන රාජ්‍ය ආයතන කිසිවක මනා සම්බන්ධ අධිකාරිය කිසිම නියාමනයක් ඕන අතර තියෙන සම්බන්ධීකරණේ දුර්වලතා තියෙනවා. ඒ දුර්වලතාවලින් සමහර ඖෂධ වර්ග ඒ එක ලිපිගොනුවක් තවත් ආයතනයකට යන්න මාස ගණනාවක් ගත වෙනවා. උදාහරණයක් ඇටියට ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග සමහර වෙලාවට මේ රෝහල් පද්ධතිය තුළ නැති වුණාට රජයට නිකුත් කිරීම සඳහා සමහර ඖෂධ සමාගම් මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා. හැබැයි ගෙනල්ලා තිබ්බට මේ නියාමන අධිකාරියේ තියෙන කාර්යක්ෂමතාවයේ ගැටලු වින්දා මේ ඖෂධ නිකුත් කරන්න හැකියාවක් නැහැ පෞද්ගලික අංශයටවත්. මොකද සමහර ඖෂධ රජයේ සඳහා නිකුත් කිරීම සඳහා රාජ්‍ය ලාංඡනයත් එක්ක තමයි මේ ඖෂධ ගෙනල්ලා තියෙන්නේ. දැනට පිළිකා රෝහලේ ඖෂධ වර්ග කොච්චරක් අඩුද? පහුගිය 5 වෙනිදා වෙනකොට ඖෂධ වර්ග 60ක ලයිස්තුවක් ඉදිරිපත් කරලා තිබ්බා. ඒ වේ මිල ගණන් ඉතාමත්ම අධිකයි. අද දිනේ අනුරාධපුර රෝහලේ එක්ස්රේ යන්ත්‍ර සඳහා භාවිතා රාජ්‍යයට කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහයීමේ ව්‍යාපෘතිය සහ ආපද අවම කිරීම ව්‍යාපෘතිය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා උපයෝජනය කර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි